අයිබෝන් සුබ දැසනක් බ්‍රහස්පතින්දා නුගසවනට ඔබ බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔබ දන්නවා නුගසවන කියලා කියන්නේ බොහොමයක්ම කාන්තා හදවතට කතා කරන වැඩසටහනක්. අපේ රටේ විසිරී පැතිරී සිටින කාන්තා, වැඩිපුරම සිටින කාන්තා නියෝජනයට තමයි නුගසවන තුළින් බොහෝ දේවල් අපි රැගෙන එන්නේ. අපේ රටේ විතරක් නෙමේ, ලෝකේ පුරා විසිරී පැතිරී සිටින කාන්තාවන්ට බොහොම හොඳ දේවල් ලැබෙනවා කියන පණිවිඩය අපිට ඔබ ලබා දෙන අමතුම් වලින් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔබ හැම කෙනෙක්ම අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ කාන්තාවන් නිසාම මම හිතුවා කාන්තාවන් ගැන යමක් කියන්න ඕනි කියලා. අපේ අල්ලපු රටේ, එහෙමත් නැත්නම් ඉන්දියාවේ බිහිවූ එක්තරා දාර්ශනිකයෙක් රාජ්නීෂ් නම් ඕෂෝ කියන දාර්ශනිකයා එක්තරා අවස්ථාවක සඳහන් කරනවා, ගැහැණියව තේරුම් ගැනීමට ඔබ උත්සාහ නොකරන්න, ගැහැණියට ආදරය පමණක් ලබා දෙන්න. ඇයි මෙහෙම කියන්නේ කියන කාරණාව ඔබ වුණත් දන්නවා. සමාජයේ බොහෝ වෙලාවට කියනවා කාන්තාව තේරුම් ගන්න අමාරුයි කියලා. හැබැයි තේරුම් ගන්න අමාරු කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව ඇයට ආදරය දෙන්න කියලා කියන්නේ, ඇය ආදරය තුළින් ලෝකයක් ජය ගන්න තරම් ශක්තියක් ඇය තුළ අභ්‍යන්තරයේ තියෙන නිසා. ඉතින් කුඩා කාලයේදී හෝ තරුණ වියේදී තමන්ට නිසි ආදරය නොලැබුණු කාන්තාවන් පවා ලෝකයේ ජයග්‍රහණය කරලා තියෙන ඕන තරම් උදාහරණ තියෙනවා. වාරිස් ඩයරි වැනි කාන්තාවන් අද වෙනකොට ලෝකයේ ජයග්‍රහණය කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා කාන්තාවගේ ඒ ශක්තිය අවදි කරවන්නට නම් ඇයට නිසි ආදරය ලබා දෙන්න කියන කාරණාව මතක් කරන ගමන් අද නුගසෙවන ආරම්භ කරනවා. නුගසෙවන ආරම්භ කරන්න මත්තෙන් අපේ ඔබ දන්නවා අපේ පළවෙනි හෝරාව කලාවට වෙන් වෙන්නේ, කලාවට හිතටි ඔබට වෙන් වෙන්නේ. ඉතින් මේ පළවෙනි හෝරාව අද වර්ණවත් කරන්නට කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක මම පසුවට කියන්නම්. ඔබ අහලා බලන්නකෝ මේ ගීතේ ඔබට යම් කිසි ගියක් ලැබේවි. අයිවන් කියලා මම පිළිගන්නවා මල්ලිකා කහවිට මහත්මිය සහ ඇගේ ආදරණීය දියණිය අපිත් එක්ක සිටිනවා. ඇය ප්‍රසාදි අප්සරා රත්නායක. ඉතින් බොහොම කාලෙකට පස්සේ හඬ ඇහුවේ, බොහොම කාලෙකට පස්සේ මේ රූපය දකින්නේ. ඇයව ඔබට නම් අමුත්තෙක් නෙමෙයි. ඒ කියන්නේ මීට දශක කිහිපයකට පෙර ඒ හඬ ඔබ බොහොමත්ම ආදරය කරපු හඬක්. අපේ වැඩිහිටි පරපුර බොහොමත්ම ආදරය කරපු හඬක්. ඒ වගේම ගුවන් විදුලියට ආදරය කරපු අපේ රසික රසිකාවියන්ගේ ප්‍රියතම හඬක් බවට පත් වුණා දශක කිහිපයකට කලින්. මං හිතන්නේ මම කියන්නේ 50 දශකය සහ 60 දශකය වෙන්නට ඕනේ. 50 දශකයත් 60 දශකයත් අතර. ඉතින් ඔන්න අද දවසේදී සජීවීව ඇගේ හඬ අවදි වෙනවා. ඇයට අවස්ථාව දෙමු මම වැඩි කතා කරන්න නැතුව. ඔබතුමිය දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. කොහොමද මේ දවස්වල කියලා කතා කළා. අපි අපේ කතාව ආරම්භ කරමු. මේ දවස්වල ඉතින් බොහොම මේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඉතින් ගෙදරදර වැඩ කටයුතු, ආගමික වැඩ කටයුතු, සමාජ සේවා කටයුතු, ඒවල නිරත වෙලා ඉතින් බොහොම විශ්‍රාමසෙවෙන් ඉන්නවා. හොඳයි. ප්‍රසාදි අප්සරා මහත්මියත් අපිත් එක්ක ඉන්නවා. ඇය තමයි ඔබ එකම දියණිය. ඔව්. ඉතින් ප්‍රසාදි අප්සරා කියලා කිව්වහම ඇයව හැබැයි අපි කලා ලෝකෙතරදී අපිට හමුුනේ නැහැ. හැබැයි ඇය බොහොම මේ කලාත්මක පසුබිමක් තියෙන පවුලකින් තමයි ඇය උපත ලබන්නේ. එතකොට ඇයත්තත් ඒ කලා හැකියාවන් තියෙනවනේ. අපි ඔබතුමියගේ කටයුතුත් ඇහුවොත් ඔබ නර්තන ශිල්පිනියක් විදිහට කටයුතු කරා පාසල් කාලයේදී. ඔව්, මම විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලේ සාමාන්‍ය පෙළ දක්වා උඩරට නැටුම් හැදෑරුවා. ඉතින් පාසලේ උඩරට නැටුම් හදාරනකොට පෙරදිග තූර්යවාද කණ්ඩායමේ නියෝජනායිකාව විදියට කටයුතු කළා. ඉතින් ඒ වගේ පාසලේදිත් ගායන අංශවලින්, නර්තන අංශවලින් ඉදිරිපත් වුණා. ඔව්, ඔබ ආර්යරත්න කහවිට සහ මල්ලිකා කහවිට කියන දෙපළගේ දියණිය බවට පත් වෙනකොට ඔබට අනිවාර්යයෙන් මේ හැකියාවන් පිහිටන එක අරුමයක් නෙමෙයි. අපි ඔබතුමියට යොමු වෙනවා. මොකද ඔබතුමියත් එක්ක කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. මේ දශක ගණනාවක අතීතය, අපි නොදන්න දේවල් සහ ඒ රසවත් අතීතය ඔබට තමයි රස කරලා කියන්න පුළුවන්. අපි ගියොත් ඔබ මුලින්ම තේරෙන්නේ ගුවන්විදුලියේ ළමා පිටියට මට වයස අවුරුදු 9ක් විතර තීදිම ළමා පිටියට ඉතින් ළමා ගායිකාවක් වශයෙන් වසර ගණනාවක් ළමා මණ්ඩපේ රැඳී සිටියා. ඊට පස්සේ මේ සරල ගී ගායිකාවක් වශයෙන් මේ මං සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා ඒ සරල ගී වලට ඉන්න සරලී කරන අතරතුර විවිධ ගායකින් සමග යුග ගීත ගණනාවක් ගායනා කළා. සරල ගී ගායිකාවක් වශයෙන් ඉන්දැද්දිම චිත්‍රපටි පසුබිම් ගායිකාවක් වශයෙන්
ඔබතුමේ මුලින්ම චිත්‍රපටයක පසුබිම් ගායනට සම්බන්ධ වෙන වයස කීයේදී විතරද? මට අවුරුදු 16ක් වගේ තියෙද්දී දස්කම කියලා චිත්‍රපටයක් තිබුණා. ඒකේ එඩ්වින් සමරදිවාකර මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කළේ. මට ඒකට හඳුන්වලා දුන්නේ කරුණාරත්න අබේසේකර අයියා. එයා තමයි මාව ඒ දස්කම චිත්‍රපටයේ මේ ගීත ගායනා කරන්න පසුබිම හදලා දුන්නේ. ඉන් පසුව තමයි මම අනිත් චිත්‍රපටිවලට සම්බන්ධ වුණේ. චිත්‍රපටිවල ගායනින් සම්බන්ධ වුණේ. දැන් ඔබ ඒ කාලේ ගුවන්විදුලිය තුල බොහොම නමක් දිනාගත් ගායිකාවක් විදිහට, හැබැයි චිත්‍රපට පසුබිම් ගායනයට ඒ කාලේ ඇරයුම් ලැබුණත් ඔබට යන්නට හැකියාව ලැබුණේ නැහැ. ඔබ රාජ්‍ය පරිපාලන සේවයට එක්වුණු නිසා චිත්‍රපට 40කට විතරක් තමයි ඔබ පසුබිම් ගායනයට සම්බන්ධ වෙන්නේ. ඇයි මෙහෙම සීමා කරගත්තේ? මම අවුරුදු 19 දීම මට රාජ්‍ය සේවයේ මේ රැකියාවක් ලැබුණා. ඉතින් ඒ රාජ්‍ය සේවයේ මේ රැකියාව කරනකොට ඉතින් කාර්යම අපලයිනේ. ඒ නිසා අර වෘත්තීය මට්ටමින් ගායන ක්ෂේත්‍රෙ රැඳෙන්න හම් වෙන්නේ නැහැ. චිත්‍රපටි 40ක පසුබිම් ගෑවෙත් රාජ්‍ය සේවයේ ඉඳද්දිම වරින් වර ලැබෙන විදියට කාල වේලාව ලැබුණ විදියට තමයි කරේ. ඉතින් දැන් මම අහලා තියෙනවා මල්ලිකා මහත්මිය, දැන් ඒ කාලේ චිත්‍රපටයක පසුබිම් ගායනට අවස්ථාවක් ලැබෙනවා කියන්නේම මහා ලොකු අවස්ථාවක් කියලා. ගායක ගායිකාවන් කොතෙකුත් හිටියත් ඔබට ඒ අවස්ථාව ලැබෙනකොට මොකද හිතුනේ? ඇත්තටම එක චිත්‍රපටයක කිව්වට පස්සේ ඉතින් සමහර වෙලාවට සංගීත අධ්‍යක්ෂුරු ඒක අහලා ඉතින් ඒගොල්ලෝ හිතනවා ඇති ඒකේ රඟපාන නිලියට සුදුසු හඬක්, ඉතින් මෙයා හොඳයි. ඉතින් ඒ වගේ හිතලා තමයි ගත්ත මං හුඟක් දුරට මම ගීත ගායනා කරේ. ඒ කාලේ හිටිය විජිතා මල්ලිකා කියලා නිලියක් දැන් ජීවතුන් අතර නැහැ. ඉතින් එයා පෙනී හිටපු චිත්‍රපටි කීපයකටම මෙයා වෙනුවෙන් මං ගායනාගේ හඬට සමාන හඬක් තියෙනවා. දැන් ওই ලාදලු චිත්‍රපටියේ එතකොට අදට වැඩිය හිට හොඳයි. ওই වගේ චිත්‍රපටි ගණනාවක විජිතා මල්ලිකා වෙනුවෙන් මං ගීත ගායනා කළා තියෙනවා. ඉතින් සමහර විට සංගීත අධ්‍යක්ෂවරුන්ගේ අදහස අනුව ඒගොල්ලෝ ඉතින් තෝරගන්න ඇති. එතකොට ඔබ විවාහ වෙන්නේ මොන කාලෙදිද? මම 1963 විවාහ වුණේ. එතකොට අපේ දියණිය ලැබෙන්නේ? දියණිය 65. මොකද ඒ කාලේ මගේ ස්වාමියා මේ සිනමා සමාගමේ ඒගොල්ලන්ගේ ප්‍රකාශකර ආරියරත් කහවිටයා කලා කියලා සිනමා සංග්‍රහයක්. ඒ සංග්‍රහයේ ලංකාවේ පැරණිතම සිනමා සංග්‍රහයක්. ඉතින් ඒකේ එයා ඒ රැකියාව කරන අතරතුර තමයි මම විවාහ වුණේ. මට වයස අවුරුදු 20ක් 21ක් විතර තියෙද්දි ඉතින් ඒ වුණාට මම රජේ රැකියාවට ගියේ 1961 ඉඳලා. ඉතින් ඒ අතරතුර කාලේ තමයි ওই ගීත ගායනා කළ අනිත් ගායක ගායිකාවන්ට වගේ වෘත්තීය මට්ටමින් මට ගායන ක්ෂේත්‍රෙ රැඳී ඉන්න හම්බුන්නේ. අදටත් මේ වරින් වර ඒකේ ඔබතුමිට පසුතැවීමක් තියෙනවා. පසුතැවීමකට වැඩිය ඒ කාලේ මේ චිත්‍රපටිවල මේ පටිගත කිරීම කරන්නේ රෑ 10න් පස්සේ. මොකද දැන් වගේ වාදක මණ්ඩලනේ ගුවන්විදුලි වාදක මණ්ඩලේ ඒගොල්ලන්ගේ රැකියාව වෙලාවෙන් ඉවර වුණාට පස්සේ 5න් පස්සේ ඉතින් ගේවල් දොරවල් වලට ගිහිල්ලා ඉවරලා ඒගොල්ලෝ නැවත රෑ 10ට විතර තමයි මේ රෙකෝඩින් පටන් ගන්න. ඒවා පාන්දර 5-6 වෙනකන් යනවා. ඉතින් එහෙම 6ට විතර ඉවර වෙලා ආයේ ගෙදර ගිහිල්ලා ආයි මට රස්සාවට යන්න ටිකක් අමාරුයිනේ. ඉතින් ඒ හින්දා මගේ සැමියත් කිව්වා ඉතින් දරුවන්ගත් රාජකාරී තියෙනවා ඔෆිස් එකේ ඉඳලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ආපහු රෙකෝඩින් වලට ගිහිල්ලා පාන්දර එනකොට ඉතින් දරුවන්ගේ වැඩ ඉතින් ටිකක් මෙව්ව වෙන්නේ හින්දා ඉතින් පොඩ දැන් ඔබ මේ පවුලට එකතු වෙද්දිම ඔබ වයසින් වැඩි වෙනකොට ඔබට දැනුම් තේරුම් එන කාලය වෙනකොට ඔබ හඳුනගන්නවා මගේ අම්මා කියන්නේ මෙතරම් දක්ෂ කාන්තාවක්, ඇයි පරිපාලන සේවය කටයුතු කරන, ඒ වගේම රටක් ආදරය කරන හඬක් තිබෙනවා. ඒ කාලේ ගුවන්විදුලියට බොහොම ලොකු තැනක් තිබුණු කාලයක්නේ. ඔබට මොකද හිතුනේ? ඔබට දැනුණද මේ අම්මා වැඩිය ගෙදර රැඳෙන්නේ නැති කමක්? එහෙම දැනුණද? ඔව්, ඉතින් අම්මා කොහොමත් රැකියාවක් කරන නිසා අම්මා හවස් වෙන උදේ ගියාම හවසට එන්නේ. ඒ අතර ඉතින් අම්මා ගුවන්විදුලි සංස්ථාවේ ওই ගීත ගායනා එහෙම තිබුණා, සරල ගී වැඩසටහන් වලට එහෙම අම්මා ඔබ එක්කගෙන යනවද ඒවට? ඔව්, මං ගොඩාක් ගිහිලා තියෙනවා. මමත් ගීත ගායනා කරලා තියෙනවා ළමා පිටියේ හඳ මාමායකට. එතකොට දැන් ඔබට ඒ ගායන හැකියාව තිබුණා නම් ඇයි ඒක තවදුරටත් ඔබ ඉදිරියට ගෙනාවේ නැත්තේ? ගායන හැකියාව තියෙන්නේ නැති ඒත් අම්මා වැඩි කැමති වුණේ නැහැ. අපි ඉතින්
කියන්නේ ඒ පැත්තින් කලාව පැත්තින් ගොඩාක් ඉතින් අම්මට උමනා කළා තිබුණේ අපිට ඉතින් වැඩිදුර අධ්‍යාපනයේ හදාරන්න ඉතින් ඒකට තමයි උනන්දු කරේ. අපි තව බොහෝ දුර තොරතුරු කතා කරන්න තිබෙනවා. ඊට කලින් ලස්සන ගීතයක් අහලෙමුද? දැන් අර දියණිය කිව්වා අම්මා එක්ක ගුවන් විදුලියට ගියා පුංචි කාලේ ගීත ගායනයට අවස්ථාව ලැබුණා කියලා. හැබැයි අම්මා කැමති වුණේ නැහැ කිව්වා වැඩි මේ කලා ශාස්ත්‍රයට එනවට. ඇයි ඔබතුමිය එහෙම තහනමක් දැම්මේ? දැහැයිති ඒ කාලේ මට හිතුණා මේ මම අතර රැකියාවක් කරන නිසා මට හිතුණා මේගොල්ලෝ අධ්‍යාපන ඇතින් ටිකක් ඉදිරියට ගිහිල්ලා ඉතින් මොකක් හෝ රැකියාවක යෙදෙයි කියලා. ඉතින් අනිත් එක කලා ශාස්ත්‍රයේ ආවම ටිකක් කලබලකාරී ගතියක් තියෙනවා. ඉතින් මට හිතුණා එයා ඉගෙනගෙන යම් තරමකට ඉතින් අර ඒ පැත්තෙන් ටිකක් ඉදිරියට ගියොත් හොඳයි කියලා මට දැනුණා. ඉතින් අර අපිට තියෙන අවිවේකී ගතිය නැති වෙනවා එතකොට. ඔබ ප්‍රථම වතාවට දියණියකගේ මමක් වෙනකොට ඒ හැඟීම ගැන අපි විස්තර කරමු. 1965 දී තමයි මම 65. හැබැයි ඒක වචනින් කියන්න බැයි සතුට. ඉතින් දියණියක් හරි පුතෙක් හරි බලාපොරොත්තු වෙන හිඩ කවුරු ලැබෙයිද කියලා. එදා හිතට ආවද මම්මගේ දියණියව මේ වගේ තැනකට ගෙනියනවා, ඇයව හොඳ ගෘහණියක් කරනවා, හොඳ මවක් කරනවා කියන හැඟීම කොහොමද කොයි කාලේද ඔබට ආවේ? ඇත්තටම දැන් නම් එයා හොඳ ගෘහණියක් කිව්වොත් මොකද කුඩා කාලේ, ඒ කියන්නේ අවුරුදු 14 15 ඉඳන් ගෙදර දොර වැඩවලට හරි උනන්දුයි. දැනටත් එහෙමයි. ඒ දිගටම කියන්නේ මේ හරි පිළිවෙලයි වැඩ කරගන්න කියන කොයි තරක් අවුරුදු උදව්වට හිටියත් එයාම එයාගේ ගෙදර දොර සියම වැඩේම කරන්න ඕනේ. සමහර වෙලාවට මගෙන් බැනුනොත් අහනවා. ඉතින් ඇයි ඒවමනේ කරන්නේ? වෙනත් දෙයක් නැහැ. ගෙදර ගැනම තමයි තියුම් පිහුම් වැඩ හොඳට දන්නවා. ඒවල් දරවල් ආස්පස් කරට ඒවා. ඉතින් පිළිවෙලට කරනවා. අනේ ඒක තමයි ආදර්ශයේ තියෙන්නේ. දැන් අම්මා තාත්තා දෙන්න ශේෂ්ත්‍රේ නම් දරාපු අය වෙනකොට තමන්ගේ දුවට ගෙදරක වටිනාකම
ගෘහණියක් වීමේ වටිනාකම බිරිඳක් මවකගේ වටිනාකම හොඳින් පැහැදිලි කරලා දුන්නා. මේක බොහෝ වෙලාවට සිද්ධ වෙනවා අඩුයි. ගොඩක් වෙලාවට තමන්ගේ පාර එනවා නම් කොහොම හෝ ජනප්‍රිය වෙනවා නම් තමයි අම්මා තාත්තා කැමති වෙන්නේ. හැබැයි ඔබ වෙනස් විදිහකට හිතලා තියෙනවා. මම ඒ ජනප්‍රියකමට වැඩිය මං හිතුවේ ඇත්තටම හොඳ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ දේවල් පිළිවෙලට කරගෙන දරුවෝ ඒ විදිහට හදාගෙන ගේදර බලාගෙන සැමියාගේ වැඩ ඉතින් උපරිමෙන් කරනවා ඒවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ ක්ෂේත්‍රයට ආවම තියෙන කාර්ය බහුලකම විවේකීකම වුණාම ඒවා අතපසු වෙනවනේ. ඇත්තටම කාන්තාවක් වශයෙන් මට ඉතින් හිතුණා එහෙම ගියොත් හොඳයි කියලා. ඉතින් මේ කියන්නේ දැන් ඉස්සර ඉතින් කවුරු හරි ගෙදර වැඩට උදව්වට කියාගන්න ඕනේ. ඉතින් මේ එහෙම වුණාම දැන් අපිට අවිවේකී ගතියක් තිබුණේ මට හිතුණේ ඒක යාට නොතිබුණොත් හොඳයි කියලා. දැන් ප්‍රසාදි මහත්මිය අම්මට තාත්තට සමාජයේ පිළිගැනීමක් ලැබෙනකොට ඔබ දකින කුඩා කල සිටම ජනතාව ආදරය කරන චරිත දෙකක් මේ ඔබට ආසාවක් තිබුණ නැද්ද ඒ වගේ වෙන්න ඕනේ කියලා? ආසාවක් තිබුණා. මොකද අම්මත් එක්ක අම්මා ගායනා කරන වැඩසටහන් වලට මම අම්මා එක්ක ගිහිල්ලා තියෙනවා. තාත්තා චිත්‍රපට වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනකොට තාත්තත් එක්ක ඒවට යනවා. ඔබට ආරාධනා ලැබුණද චිත්‍රපට වලට සම්බන්ධ? ඔව්, ආරාධනා ලැබුණා රඟපාන්න. තාත්තා රඟපානවට කැමති වුණේ නැහැ. මොකද නැන්දත් රඟපානවා ඒ කාලේ ස්වර්ණකහවිට. ස්වර්ණකහවිට කෙනා රටේ. තාත්තගේ නංගි. ඔව්. තාත්තගේ නංගි නැන්ද රඟපානවා. ඉතින් චිත්‍රපට රූගත කිරීම දර්ශන වලට ගියාම ඉතින් ඒවා බලන් හිටියා ගොඩක් ආසාවෙන්. පොඩි කාලේ සාරි ලස්සන ඇතිරි පොඩි කාලේ නේ. පොඩා කාලේ මම අයිදත් සූර්යා අයිදත් සූර්යා. එතකොට ওই වගේ චිත්‍රපට කීපයකට මේ රූගත කිරීම බලන්න ගිය වෙලාවේ මට මතකයි විජේ කුමාරතුංග රංගපාපු ජවනිකාවක හිටියා. මේ දැස මගේ පිටවන්තයි කියන ගීතේ ඒක රූගත කිරීම කරනකොට එතකොට අර ලතා වල්පල මහත්මිය ගායනා කරන්නේ ඕ මයි ලව් කියලා එදත් සූර්යයි ඒකෙත් හිටියා. ওই වගේ එතකොට ඔබට වයස කීයක් විතර? මට අවුරුදු 5යි. එතකොට තාත්තා කොමහරි තිර රචන එළියපු චිත්‍රපටියක් එදත් සූර්යා එදත් සූර්යා. ඒ චිත්‍රපටියට ඒ මාලිනී ෆොන්සේකා මහත්මියගේ දියණියගේ චරිතය මට කරන්න කිව්වා. තාත්තත් ලියන නිසා ලියපු නිසා කතාව මට ඒ කාලේ ඒක ගැන තේනුමක් තිබ්බේ නැහැ. මම බය වුණා. මම හිතුවේ චිත්‍රපටයක රඟපානවා කියන එක නිකන් මාව තිරේ පිටිපස්සේ හංගනවා කියලා. අර ඒ වගේ ඉතින් මට දැනුමක් තිබ්බේ නැහැ. ඉතින් ඒත් පසු කාලෙක සුරේඛා ෆර්නැන්ඩෝ ඒ චරිතයේ රඟපෑවේ. එතකොට මම ඒක දකිනකොට ඒ කාලේ මගේ අර පොඩි වයස ගිහිල්ලා එතකොට මට හිතුණා අපරාධේ මාලිනී ෆොන්සේකා මාත්මියගේ දීනී විදියට මම එදා රඟපෑවා නම් ඒක මට අදත් මතක හිටිනවනි කියලා. එතකොට දැන් ඔබතුමිය පරිපාලන ශාස්ත්‍රයට සම්බන්ධ වෙනවා. රාජ්‍ය පරිපාලන මේ පරිපාලන සේවයේ දෙවි වෙනත් සේවයක මේ රාජ්‍ය සේවයේ. ඔව්. රාජ්‍ය සේවයට සම්බන්ධ වෙනකොට ඔබට සිනමාවට දායකත්වය ලබා දෙන කලාවට දායකත්වය ලබා දෙන තියෙන කාලයේ සීමා වෙනවනේ. එතකොට ඇයි ඔබ ඒ තීරණය ගන්නෙ? ඔබ මේක හොඳටම දන්නවා. මට කලාවෙන් හොඳ ගමනක් ඉදිරියක් තියෙනවා. මොකද ඔබේ සමකාලීනව ඒ වෙනකොට බොහොම හොඳ තැන්වල හිටියා. ඔව්, දැනටත් එහෙමයි. ඔබ මේ තීරණය ගන්නේ රාජ්‍ය සේවයට සම්බන්ධ වෙනවා. මගේ තාත්තත් මං හිතන්නේ මගේ තාත්තා. මොකද ඔබ තරමක් වෙනස් තීරණ ගත්ත කාන්තාවක් දියණිය පැත්තෙන් වුණා. අපේ පවුලේ ගෑනු ළමයි මේ පස් දෙනෙක්. ඉතින් තාත්තට ඕන වෙලා තිබුණේ තාත්තත් මං වගේ ඒ පිළිවෙලකට හදා ගන්න ඕනේ කියන එක. ඇත්තටම මම ගුවන්විදුලි ලපා පිටියටත් සම්බන්ධ වුණේ මගේ අක්කල දෙන්න ලියුමක් දාලා ඒ කාර්යය සරත් විබලවීර අයියා කරේ ළමා උයන මුලින්ම. ඉතින් ඒක කරනකොට අක්කල ලියුමක් දාලා සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා තමයි මම ওই ගුවන්විදුලිට ආවේ. ඉතින් ඒ ආවත් තාත්තර මගේ හැකියාවට ඉඩ දුන්නා. හැබැයි හැමතිස්සෙම කියන්නේ ඉගෙන ගන්න කියලා. මේ ඔය මේක ඔයාගේ පැත්තකින් තියාගෙන සංගීතය කරන හැබැයි ඉගෙන ගන්න කියන එක. ඉතින් ඒක මගේ හිතේ උගක් මේ තිබුණා. ඉගෙන ගන්න ඕනේ මේ කලාවත් ඒ පැත්තකින් කරගෙන යන්න. හැබැයි ඉතින් විවාහ වුණාට පස්සේ දරුවෝ ලැබුණාට පස්සේ අර කලාව පැත්තකින් කරගෙන යන එක අඩු වුණා ටිකක්. ඉතින් ඒ ඉස්සර ප්‍රසංගවලට එහෙම යන්න ගියා යන්න වෙනවනේ අපිට. ඉතින් ওই සංගීත ප්‍රසංගවලට ගියාම රෑ වෙනවා හුඟක්. ඒ වයිබර වෙලා ඇවිල්ලා ඊට පස්සේ ආයි
රස්සාවට යන්නත් ළමයිගේ වැඩ කටයුතු කරන්නත් ඉතින් ඕවා වෙනකොට ඉතින් මගේ සැමියා වුණත් කැමති වුණේ නැහැ. අර ඒ විදිහට වැඩ අතපහු වෙනවට අර හැමදේම එකට ගොඩට දාගත්තාම කරදරයිනේ කියලා ඉතින් යා කිව්වා කමක් නැහැ රක්ෂාව කරගන්න මේවා ටික 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 ටික. හැබැයි වරින් වර සහභාගී වුණා නැත්තේ නැහැ නැවැත්තුවේ නැහැ කලාව කරගෙන ගියා කොහොම හරි. හොඳයි, ඒ සුන්දර අතීතය ගැන ඒ ගුවන් විදුලියට සම්බන්ධ වෙච්ච කාලය පිළිබඳව අපිට කතා කරන්න තව දේවල් තිබෙනවා. ඊට කලින් පුංචි විරාමයක් ලබාගෙන මීට දශක කිහිපයකට පෙර ගුවන් විදුලිය සහ සිනමාවේ හුරුපුරුදු හඬක් වුණු මල්ලිකා කහවිට මහත්මිය එක්කයි අපි කතා කරමින් සිටියේ. ඔබතුමීට තවත් භාග්‍යයක් වාසනාවක් උදා වුණා. ඒ තමයි අපේ රටේ ශ්‍රේෂ්ඨ ගායකයින් එක්ක යුග ගීත ගායනා කරන්න. එච්.ආර්. ජෝතිපාලයන්, මොහෙදීන් බෙග්, ඒ වගේම මිල්ටන් පෙරේරා, සුසිල් ප්‍රේමරත්න. ඔව්, ඒ වගේ අපි ඒ අතීතයේ සහ ඒ අවස්ථාව ගැන කතා කරමු. ඒ කියන්නේ මට විවිධ ගායිකා ගායකයක ගායනාත්මක යුග ගීත ගායනා කරන්න ලැබෙන ගුවන් විදුලියේද නැත්නම් චිත්‍රපටවලද? ගුවන් විදුලියේ චිත්‍රපටයේ දෙකම මම මුලින්ම මේමාව මේ යුග ගායනයට එකතු කරගත්තේ සුසිල් ප්‍රේමරත්න. ඇත්තටම මම ළමා පිටියෙන් අයින් වුණ ගමන් මෙයාගේ වැඩසටහන් වලට මාව සහභාගී කරගත්තා. ඊට පස්සේ දේවානන්ද වෛද්‍යසේකර, නාරද දිසාසේකර ඒගොල්ලත් එක්ක සරලගී හුඟක් කරා. චිත්‍රපටවලදී මොහිදීන් වෙයි මිල්ටන් පෙරේරා ඒ දෙන්නත් එක තමයි ගායනා කළ තියෙන චිත්‍රපට ගීත තනි ගීත හැරුණකොට. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අර සරල ගී වලට තමයි සුසිල් ප්‍රේමරත්නයි නාරද දේවානන්ද වෛද්‍යසේකරේ මහම්බුනි. මම හිතන්නේ මහරයා මිස්ත්‍රී චිත්‍රපටියේ ඔහෙදින් බේග් එක ගායනා කළා. එතකොට අදට වැඩි හිට හොඳයි හිතට හිත. ඒ වගේ වැඩියෙන්ම චිත්‍රපටිවල ගායනා කළා තියෙන මිල්ටන් පෙරේරාත් එක්ක. එතකොට දැන් ඔබ කැමතිම ගායකෙක් කෙනෙක් ඉන්නවද මේ අතරින්? මට එහෙම විශේෂත්වයක් නැහැ. ඉතින් කවුරුත් මට කතා කරා මම කියලා ගායනා කරන. හැබැයි ඉතින් හැමෝම එක වගේ. ඉතින් දක්ෂයි ඒගොල්ලෝ. ඒ දක්ෂතාවයෙන් ඔබ එතකොට නවක ගායිකාවක්ද ඒගොල්ලොත් එක්ක ගායනා කරන්න යනකොට? ඔය ඒගොල්ලෝ එක්ක යනකොට මම නවකයි. ඉතින් මුලින්ම ඇත්තටම නවක නැති උනේ අර නාරද දිසාසේකර එක්ක ගායනා කරනකොට. නාරද නවකෙක්. ඒ කියන්නේ නාරද මේ ගුවන් විදුලියේ මේ ඉංජිනේරු හංසි සේවය කරේ. ඉතින් එතකොට මම මේ විවිධ ගායකයක ගායනා කළා ඉවරයි. ඉතින් නාරදගේ පළවෙනි සරලගී වැඩසටහන තමයි මම චන්ද නැඟ ගාලා ගීත කොණ්ඩ කඩා දාලා ඒක ගායනා කළේ. අපි හුඟක් ඒක ඒ කාලේ ජනප්‍රිය වුණා. නාරද ඊට පස්සේ චිත්‍රපටි ගණනාවක නාරද ගීත ගැ දක්ෂයි හරියට. අනිත් අයත් ඒ වගේම. අපිට ඔබතුමියගේ ඒ වගේ ලස්සන යුග ගීතයක් තියෙන අහන්න පුළුවන් මේ වෙලාවේදී. අපි අහලමු. සඳුන් ගසේ සමන් වැල
කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ මනසේ රැඳෙන තනුවක් පද රචනයකට හඳින් දායකත්වය ලබා දෙන්න ලැබෙන එකම ගායකයෙකුගේ ගායිකාවගේ වාසනාවක් කියලා මට හිතෙනවා. ඔබට ඒ වගේ තනු පද රචනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. දැන් ওই ගීතේ අමරදේව මාස්ටර්ගේ තනුව මේ සංගීතේ මේ මුත්තුසාර මාස්ටර් ඒ වගේම තමයි දැන් අර ලාදළු චිත්‍රපටයේ සේනහස සොම්නස ඒ ගීතයත් අමරදේව මාස්ටර්ගේ. ඔබ විශ්වාස කරනවද ගායකයෙකුට හෝ ගායිකාවකට ගීතයක තනුව පද රචනය ලොකු පිටුවහලක් වෙනවා ප්‍රේක්ෂකයන් අසන්නන් අතර රැඳී ඉන්න කියලා? ඔව් සත්‍ය කිව්ව. ඒ කියන්නේ හොඳ පද රචනයක් එක්කම ඒකට හොඳ තනුවක් යෙදුනහම ඉතින් අපිටත් සාමාන්‍ය ගීත ජනප්‍රිය වෙන්න උගක් ඉඩ තියෙනවා. මොකද ඒ කාලේ අපි ගීත ගායනා කරනකොට සරලගී වැඩසටහනකට උනත් ගුවන් විදුලි අපි ඒ පිටපත කලින් දෙන්න ඕනේ. ගීත හයක් නම් ගීත පහක්ට ඒ ගීත වල පද රචනය ගැන ඒගොල්ලෝ හරි විමසිලිපත් වෙනවා. ඉතින් ඒ පද රචනයේ මොකක් හරි ඒගොල්ලන්ට හිතුනොත් මේක සුදුසු නැහැයි කියලා ඒගොල්ලෝ ඒක හදනවා, නැත්නම් ඒක අයින් කරනවා. ඒ විදිහට ඒගොල්ලෝ ඒක ඒ පිටපත මේ කියන්නේ ගීත ටික වල පද රචනය අනුමත කරාට පස්සේ තමයි සරලගී වැඩසටහනට කරන්න අපිට ඉඩ ලැබෙන්නේ. දැන් ගොඩක් වෙලාවට හොඳ පද රචනයක් හොඳ තනුවක් අද කාලේ ගායක ගායිකාවන් නම් තෝරාගෙන තමයි මේකෙන් ජනතාව අතරට යන්න පුළුවන්ද, මේක ජනප්‍රිය ගීතයක් කරන්න පුළුවන්ද කියන අවධානය 100%ක්ම තියාගෙන තමයි තමන් තෝරාගන්නේ. අද කාලේ ඒ කාලේ තමන් තෝරා ගැනීමක් කරාද නැත්නම් තමන්ට ලැබෙන දේ ගායනා කළ යුතු වුණාද? නෑ, සාමාන්‍යයෙන් ඉතින් අර ඒ කාලේ ගීත රචකයෝ කියලා ගොඩක් දැන් වගේ හිටියේ නැහැනේ, කීප දෙනෙක් තමයි හිටියේ. ඉතින් අපි ඒ අයට කියලා ගීත ලියා ගන්නවා. තමන්ගේ උමනාවට ඒ අදහස කියලා එහෙම ලියව ගත්ත අදහසක් නෑ. ඉතින් ඒගොල්ලන්ට සුදුසු විෂයක් මොකක් හරි ඒගොල්ලන්ට සුදුසු අදහසක් ලියන්න. ඉතින් ඒක මේ සමාජයටත් හොඳ දෙයක්, අර හොඳ පරිවිඩයක් දෙන විදියට තමයි ඒගොල්ලෝ හදලා දෙන්නේ. ඉතින් අර ඒගොල්ලෝ දන්නා එතකොට ගුවන් විදුලි අවශ්‍යතාවය මොකක්ද කියලා. මොකක්ද කියන්නේ දැනටත් එහෙමයි. දැනටත් ඉතින් හොඳ පද රචනක් තියෙනවා. අපිට ඇහෙනවා මේ තමන්ම දාගෙන කියන වචනක් තියෙනවා. ඉතින් ඒව තෝරලා බේරලා ගන්න ඕනේ. ඒක ඉතින් අර සාමාන්‍යයෙන් සුභාවිත ගීතේ ගැන ඉතින් හුඟක් හිතන අය පද රචනය ගැනත් හරි අන්න ආවා. අපි තවත් කතා කළ යුතු මාතෘකාවකට දැන් ඔබතුමිය ජ්‍යෙෂ්ඨ ගායිකාවක්, ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනියක් විදිහට වත්මන් පරපුර ගැන ඔබේ තියෙන ආකල්පය මොන වගේද? වත්මන් පරපුරේ දක්ෂයෝ ඉන්නවා. දක්ෂයෝ ඉන්න හුඟක් දුර දක්ෂයෝ ඉන්නවා. කියන්නේ අපිටත් වඩා දක්ෂයි කියන්න පුළුවන් ළමයි ඉන්නවා. හිතුණාට අර එක පැත්තක් තියෙනවා, අර මේ නීරස පැත්තකුත් තියෙනවා. ඉතින් ඒ ഘോഷාකාරී සංගීතෙම තේකෙකින් අද රටේ සමාජ තත්ත්වයන් අපිට ඒක
නරකයි කියන්න බැහැ. ඒක එක්කෙනා විවිධ රටාවන් තියෙනවානේ. එක එක්කෙනා යන්න කැමති පැත්තක් තියෙනවානේ ගීත රටහිර සංගීතයේද. පෙර අපර දිගට කොයි කියලා ඒගොල්ලෝ බේරගෙන කියනා ඉන්නවා. හැබැයි ඉතින් එකරයි ජනප්‍රිය විනායත් ඉන්නවා. ඒ ජනප්‍රියතාවේ රැඳෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. අර දැන් සාමාන්‍යයෙන් රුක්මණී දේවි වගේ ඒ කාලේ අපිටත් අපේ මේ නවමු පරපුර පව ආදරය කරන ආදරය කරන්න අර ඒ වගේ පැවැත්ම අඩුයි ටිකක්. ඒ කියන්නේ අර එකරයෙන් ආවා වගේ ඒ විදිහටම ඒක නැති වෙලත් යනවා. ඉතින් ඒ හින්දා බොහෝ දුරට අර පද රචනයේ තනුව ඒ ගැන හොඳට වෙලා හොඳ තනු දාගෙන කියනවා නම් මං හිතන්නේ වරදක් වෙන්න. ඉතින් අද සමාජය හැටියට අපිට කියන්නත් බෑ ඒ විවිධ ගායන ශෛලීන් තෝරගත්තාම ඒක ඉතින් වරදක් කියන්න බෑ. ඉතින් තරුණ පරපුරනේ නේ. ප්‍රසාදි මහත්මියට මම නැවතත් යොමු වෙනවා. දැන් ඔබ මම කලින් කිව්වා වගේ කලාත්මක පසුබිමක ඒ වගේ පවුලක ඔබ ඉපදිලා ඔබ විවාහ වෙලා ඔබත් මවක් වෙනවනේ. ඊට පස්සේ ඔබට ආසාවක් හිතුන නැත්ද ඔබ පුංචි කාලේ ඉඳන් දැකපු දේ මේ කලාව, සිනමාව, ගායනය, සංගීතය මේ දේවල් දරුවන්ට දෙන්න ඕනේ කියලා? මට නම් ආසාවක් හිතුණා. ඉතින් හැබැයි සැමියත් සම්බන්ධ නැහැ කලාවට. සැමියත් කලාවට සම්බන්ධ නැහැ. ඉතින් මට පුතයි දුවයි ඉන්නේ. ඉතින් දුව තමයි ඉතින් මං වගේම නර්තනය එයා හැදෑරුවා. එයාටත් ගායන හැකියාවක් තියෙනවා. ඉතින් එයා පාසලේදී නම් මම වගේ විශාක විද්‍යාලයේමයි දුවත් ඉගෙන ගත්තේ. පාසලේදී එයා ගියේ බටහිර සංගීතයේ පැත්තට. බටහිර සංගීතයේ පැත්ත කරලා එයා ඇත්තටම ඊට පස්සේ එයා වෙනම පාසලෙන් බාහිරව භරතනාට්‍යම් හැදෑරුවා. අදාරලා සුභාෂිනී පත්මනාදන් මහත්මිය යටතේ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ. ඊට පස්සේ එයා අවුරුදු 8ක් විතර ඒ නර්තනය හදාරලා එයා ආනන්ද කුලරත්න ශාලාවේ තිබුණා ලොකු අරංගේත්‍ර විවිධම් ප්‍රසංගයක්. ඉතින් එතකොට මම ගොඩාක් ලොකු සතුටක් ලැබුවා. අර දුව ඒ පැත්තෙන් ඉතින් මටත් වඩා නර්තනයෙන් ඉහළ තැනකට ආවා. තවමත් උනත් ඉතින් එයා ඒ පැත්තට කැමති. ඉතින් දැන් ඇය විදේශගතව අධ්‍යාපනය ලබන්නේ මේ පැත්තෙන් නෙමෙයි නේද? ඔව්, දැනට එයා විදේශගතව අධ්‍යාපනය ලබලා උපාධිය අවසන් කරලා තව වැඩිදුර අධ්‍යාපනය ලබනවා. ඒත් ඉතින් එයාගෙත් හිත තියෙනවා ලංකාව ගැන, ගායන හැකියාව. ඉතින් එයා සින්දු කියන්නත් ආස. ආච්චි අම්මා ගැන ඇය කොහොමද කතා කරන්නේ? ආච්චි අම්මට නම් ඉතින් ගොඩක් ආදරේ. ආච්චි අම්මා එක්ක ඉතින් එයා මේ ඒ කියන්නේ ගීත ගායනයේ පැත්තට කොහොමත් ඉතින් හැකියාවක් තියෙනවා මට වගේම. ඉතින් අපි කාටත් කොහොමත් තියෙනවා, මගේ මල්ලිටත් තියෙනවා. මගේ මේ දුවට වඩා ගායන හැකියාව තියෙන මගේ පුතාට. එයා වැඩිමල්ද බාලයි? එයා බාලයි. හැබැයි එයා මේ පුංචි දවස්වල මෙයා වගේ ඉදිරිපත් වීම අඩුයි. පහු වෙලා වෙලා ලොකු වෙනකොට එයාට හොඳ ගායන හැකියාවක් තියෙනවා ඇත්තටම. ඉතින් දැන් ඔය ගුවන් විදුලි කියන්නේ රූපවාහිනී ගුවන් විදුලි හැරි කොහොම හරි සින්දුවක් කියන්න තරම් දක්ෂතාවයක් තියෙනවා. හැබැයි ඉදිරිපත් වෙන්නේ නැහැ. ගෙදර කියනවා ඉතින් යාළුවන්ගේ සාදවලදී එහෙම කියනවා. ඉතින් මේ වැඩියත්ම මිල්ටන් පෙරේරාගේ ගීත ගායනා කරන හරි දක්ෂයි. හොඳ හඬක් ඇති වෙනවා. දැන් ඔබතුමිය වයස අවුරුදු 9 තමයි ගුවන්විදුලියේ ළමා පිටියට සම්බන්ධ වෙන්නේ. ඔබ දේවි බාලිකා විද්‍යාලයේ අධිශිෂ්‍යාවක්. එතකොට ඔබට මේ අධ්‍යාපන කටයුතු වලට කොහොමද මේක බලපෑවේ? පාසලේදී ඔබට විශේෂ ස්ථානයක් හිමුණාද? පාසලේ කලා කටයුතුට සම්බන්ධ වුණාට? පාසලේ මේ නර්තනංශයේ අපේ ඒ කාලේ ගුරුතුමිය ඇවිල්ලා මේ චිත්‍රාල්ගම ෆනි භාරත් මහත්මයාගේ නැගණියක්. ඉතින් එයා එක්ක අපි මේ හුඟක් නැටුම් පන්තියට ගිහිල්ලා අපි සමස්ත ලංකා නැටුම් තරගෙන් අපේ පාසලට මේ පළවෙනි ස්ථානය හිමි වුණා සමනල වැදුම කියලා. ඒ කියන්නේ සමස්ත ලංකාවේ ගායන තරගවලටත් මේ විදුහල්පතිනිය මාව තෝරලා ඇරලා තියෙනවා. මේ ඒ කියන්නේ මේ ඉදිරිපත් කරනවා ඉස්කෝලෙන් මම ඒ කාලේ හිටියා. තව අපේ පාසලේ බින්දරාණි විජය බණ්ඩාර ඒවට වැඩි ජ්‍යෙෂ්ඨයි. අපි කීප දෙනෙක් හිටියා. ඒක තව මල්ලිකා පෙරේරා හිටියා, ත්‍රී සිස්ටර්ස්ලාගේ ප්‍රේම් රෝස් ජයසිං, ඒ වගේ ගීත ගායනා කරන කීප දෙනෙක්ම අපේ පාසලේ හිටියා. දැන් ඔබ චිත්‍රපටවලට මම අර කලින් කිව්වා වගේ ඔබ බොහොම අඩුවෙන් තමයි දායකත්වය ලබා දුන්නේ. දැන් ඔබේ සමකාලීනව චිත්‍රපට මම හිතන්නේ 200-300 ගණන් ඊටත් වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දුන්නා. ඔබ 40කට විතර සීමා වෙනවා. කවද හරි දවසක හිතුන්නේ නැද්ද මට මීට වැඩි දෙයක්
කරන්න තිබුණ අපේ රටේ තවත් චිත්‍රපට සිනමාවට මේ වලට දායකත්වය ලබා දෙන්න තිබ්බා මගේ හඬෙන් තවත් වැඩ ගන්න තිබ්බා කියලා ඔබට හිතුන්නේ නැද්ද? බොහෝ කාලෙක හිතුණා. ඉතින් ඒ කාලෙත් අපි අර මුදල් බලාගෙනම මේ හිතපු අය නෙමෙයිනේ. ඉතින් අර ආසාවට කිව්වේ. ඉතින් පස්සේ මට හිතුණා මට මේකත් කරගෙන යන්න තිබුණානේ කියලා. ඒකට පසුතැවීමක් නැන්නේ අදටත්. අදටත් පසුතැවීමක් නැයිද හැමදේම ගානකට කරගෙන ගියා කියන සතුට තියෙනවා මට. ඔබතුමීගේ හඬ අහනකොට මට හිතුණා දැන් ඔබ පෞලේ යම් කිසි කෙනෙකුගේ ආభాෂයක් එක්කද මේ ගායනයට පිවිසෙන්නේ. ඔබට මේ කටහඬ හිමි වෙන්නේ කොහොමද? නැහැ. මගේ තාත්තා නම් සංගීතයට මේ හරි කැමති. මම ඒ තරම් දුරට යනවට අකමැති වුණාට තාත්තට පුළුවන් සින්දුවක් උනත් කියන්න පුළුවන්. අපි පෞලේ ගෑනු පස් දෙනයි එක මල්ලි. ඉතින් අපි ඔක්කොමල්ලා ඉතින් පැයට කියනවා. ඉතින් තාත්තත් කියනවා අපිත් කියනවා. කිව්වට ඉතින් මං විතරයි යොමු වුණේ මේකට. දැන් අක්කලා දෙන්නෙක් කිව්වනේ ළමා පිටියට මේ ඇප්ලිකේෂන් එක දාන්න. එතකොට ඒගොල්ලෝ හඳුනගන්නවා ඔබට විතරක් විශේෂ කටහඬක් තියෙනවා කියලා. තියෙනවා. ඉතින් අර මේ පාසලේ ඔබ පවුලේ තුන්වෙනියද එතකොට? ඈ තුන්වෙනියද පවුලේ? මම පවුලේ හතරවෙනි. අක්කලා තුන් දෙනෙක්. ඩංගි මල්ලි. ඉතින් අක්කලා වැඩිය මේ මම ඉදිරිපත් වීම තියෙනවා තාත්තා. ඒකයි මට ඉතින් මේ ළමා පිටියට එහෙම එන්න ඉරදුනේ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගීත ගායනා කරන්න හැකියාව තියෙන හැබැයි ටිකක් පසු බහිනවා හැමතිස්සෙම ඉදිරිපත් වීම අඩුයි. දැන් ඔය යුගය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාව මේ ගුවන් විදුලියට එහෙම සිනමාවට එහෙම තමන්ගේ දරුවන්ව එවන්න හරි බයයි. බයකුත් තිබුණේ ඇත්ත. දැනට වැඩි ඒ බය වැඩි. ඉතින් ඔබේ ගෙදරින් ඒ පරිසරය ඔය ඉතින් මම ඒ පොඩි කාලේ ඉඳන් ටිකක් එඩිතර ගතියක් තාත්තට පෙන්නුණා. ඉතින් අනිත් අය වගේ ටිකක් ඔය කුලෑටි ගතියක් නැතුව ඉතින් ඒ හිඳ තාත්තා ඉදිරිපත් වුණා. ඉතින් මගේ මාමා කෙනෙක් හිටියා. එයා එක්ක තමයි මට අද වගේ මතකයි මාව ගුවන් විදුලියට එව්වේ. ඉතින් කොහේ හරි ප්‍රසංග වලට යනවා අම්මා හරි තාත්තා හරි අනිවාර්යෙන්ම යනවා. ඉතින් තාත්තටම පෙවුණා ඒකේ අර තියෙන ඉතින් හැමදාමත් කරන්න බෑනේ. විවාහයෙන් පස්සේ වුණත් සැමියා ඉන්න ඕනේ. ඉතින් එයාටත් ඒක කරදරයක් වගේ ඒකලන්ට දැනෙන්නේ නැති. ඉතින් පසු කාලීනව දැන් ගුවන් විදුලිය ඔබට අවස්ථාව ලැබෙනකොට ඔබට හිතුණද තවත් හදාරන්න ඕනේ සංගීතය කියලා? එහෙම හැදෑරීමක් කරාද? ඇත්තටම ඩැන්ස්ටන් සිල්වා මහත්මයාගේ පන්ති වලට මම අවුරුදු දෙක තුනක් යටදී හදාරන අතරතුර මට රැකියාව ලැබුණා. ඉතින් ඒකෙන් පස්සේ අර ඒකට කාලයක් නැතුව ගියේ. ඇත්තට දැන් අනිත් අය වගේ මං හදාරලා කියනවා නෙමෙයි. ඉතින් මේ කියන දැන් ඉන් සංගීත විශාරද වෙනකම් අනිත් අය ඉතින් ඒ సౌందර්ය පැත්තෙන් ගියත් යනවනේ. මට ඒ වගේ තිබුණේ නැහැ. සාමාන්‍ය අවුරුදු දෙක තුන හැදෑරුවා පමණයි. ඉතින් අර සාමාන්‍යයෙන් ගීත කියනවා වගේ කිව්වා ඉතින්. ඔබ හරි සුන්දර ගමනක් ඇවිල්ලා තිනා. බොහොම හෙමින් ජීවිතය විඳිමින් ඒ වගේම තමන්ගේ දරුවන්ටත් ජීවිතේ විඳින්න උගන්වමින් ආපු ගමනක් කියලා මට හිතෙනවා. අවසාන වශයෙන් ප්‍රසාදී ඔබතුමීගෙන් මම අහනවා අම්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඇය ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම ඉතින් අම්මා ගැන ආඩම්බරයි අපිට ගොඩක්. අම්මා තාත්තා දෙන්නම ඔබට පෙන්වපු මග. අම්මයි තාත්තයි දෙන්නම නිසා ඉතින් අද අපිට මේ නම ලැබිලා තියෙන්නේ ඉතින් අම්මා තාත්තයි නිසා තමයි. ඉතින් පොඩි කාලේ ඉඳලම අපිට දැනුණා ඉතින් ඒ දෙන්න ගැන ඉතින් ලොකු සමාජයේ පිළිගැනීමක් ගෞරවයක් තියෙනවා කියලා. ඉතින් බොහොම ජනප්‍රියයි කියලා. ඉතින් හැමදාම ඉතින් අම්මා නම් හුඟක් අපිට ඉතින් පුරුදු කරේ පිළිවෙලට කරන කොයි දෙයක් පිළිවෙලට ලස්සනට බොහොම කරන්න කියලා. ඔබතුමියගෙන් මම අවසාන වශයෙන් අහුවොත් දැන් අපි වර්තමාන ගීත ශාස්ත්‍රය ගැන කතා කරා, ඔබේ අතීතය ගැන කතා කරා. ඔබ දැන් තරමක් මේ හැම දෙයකින්ම ඈත් වෙලා ඉන්නේ. ඔබ සමාජ සේවා කටයුතු වලට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. අධ්‍යාත්මික පසුබිමක තමයි ජීවත් වෙන්නේ. අපි ඒ ගැන චුට්ටක් කියලා ඉමු. ඇත්තටම මේ මම පොඩි කාලේ දහම් පාසල් ගියා. ඒ ගිහිලා බෞද්ධාචාර්ය දක්වා මේ ඉගෙන ගත්තා. එතක ධම්මපද විභාගය කරලා මට ඒ සාමාර්ථය ලැබලා තියෙනවා කොටස් කීපයකින්. ඉතින් මේ ඒ කාලේ ඉඳලා රාගමානුකූල හැඩගැස්ම අම්මයි තාත්තයි මෙහෙව්වා. ඉතින් ඒක ටිකෙන් ටික ඇවිල්ලා අදටත් එහෙමයි. ඉතින් ඒ කටයුතු වලට එනවා. මම ඉතින් පන්සලේ මේ කාන්තා සමිති වල එහෙම ඉන්නවා. ඒ ඇරුණාම සමාජ සත්කාරය කියන්නේ මගේ යාළුවෙක් සුජාත අත්තනායක. එයත් සමග ඉදිරිපත් වෙලා ওই මේ දුෂ්කර ගම්මාන හොයාගෙන ගිහිල්ලා වියලි ආහාර එහෙම පාසල් බෙදලා දෙනවා. ඒව බෙදලා දීමේ පස්සේ අපි ඒවට තියෙන
පන්සල් වලට ඔක්කොම දානමාන ඉතින් දෙනේවා දෙනවා. ඉතින් ඒව කරගෙන ඉතින් ලොකු සතුටක් ලැබෙනවා. ඉතින් මොකද හරි නිදහස් ඉතින් දරුවෝ දෙන්න හරියට හදාගත්තා. ඒ දෙන්න දැන් විවාහකයි. ඉතින් ඒකෙන් මේ තෘප්තියක් ලැබෙනවා. ඉතින් ඒ තෘප්තිය නිසා ගෙදර දොරත් ඉතින් සාමාන්‍ය වැඩ කටයුතු හොඳට කරගෙන ඉන්නවා. ඉතින් මම හිතන්නේ වාසනාවන්ත ජීවිත කියලා අපි හඳුන්වන්නට ඕනේ මෙන්න මේ වගේ අය. මොකද ඔබ ජීවිතේ හැමදාම මට හිතෙනවා සැලසුම් කරගත්තා. අධිවේගයකින් දුවන්න ගියේ නැහැ. ඒ හෙමින් ගිය ගමන හින්දාද ඔබ අද වාසනාවන්ත මවක් මිත්තණියක් විදිහට ජීවිතය විඳිනවා. දැන් ඔබ විශ්‍රාම සුවයෙන් ඉන්නකොට ඔබේ දියණියත් සඳහන් කරා ඔබ අද සතුටින් හිත නිදහස තවත් කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ තමන් තුළ ප්‍රශ්නයක් නැත්නම්. ඒ වාසනාව හොඳින්ම භුක්ති විඳින කාන්තාවක්. බොහොමත්ම සන්තෝසයි අද දවසේදී ඔබත් එක්ක කතා කරන්න ලැබුණට, ඔබේ දියණියත් එක්ක කතා කරන්න ලැබුණට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මල්ලිකා කහවිට මහත්මියටත්, ඒ වගේම ඇගේ දියණිය ප්‍රසාදි අප්සරා රත්නායක මහත්මියටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලක් ඔබ දෙපළගේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔබේ හඬින් කවදාහරි දවසක අපේ අනාගත පරපුරත් එක්ක එකතු වෙලා අලුත් ගීතයක් නිර්මාණය කරන්න කියලා ආරාධනා කරනවා. බලපු ඉදිරියට ඒක ඔබ විසින් කළ යුතු දෙයක්. නිගසවලට ආරාධනා කිරීම ගැන මට අද්දුවටත් ස්තුතිවන්ත වෙන රූපවාහිනියට ඒක කියන්න ඕනේ දෙයක් නේ. හොඳයි, අපි තවත් දවසක හම්බ වෙමු. එතෙක් ඔබ දෙපළට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සිහින ගඟේ පීනා පීනා පිමිදී පිමිදී සිංදු ලවලි අතරේ සෙව්වමනික බොබකි la 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 la
ලල්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 ලල